අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින අපරාධකාරී නායකයෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සැලසුම් සහගත ලෙස පොලිස් නිලධාරීකුගේ සහය දැතිව අත්අඩංගුවෙන් මිදී පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියෝගය හා උපදෙස් මත ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසය මේ වන විට විමර්ශන සිදු කරමින් පවතිනවා. අදාළ විමර්ශනවලදී හරක් කටා හට පලා යාමට භාවිතා කිරීමේ අරමුණින් රැගෙන එන ලද යතුරුපැදියක් හා ආරක්ෂක හිස් වැසුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ආරක්ෂක හිස්වැසුම රැගෙනීම සඳහා සුද්දානැමති පුද්ගලයෙකු සම්බන්ධ වී ඇති අතර එම සැකකරු සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඔහු පදිංචි ස්ථානයන් මගහැර ගොස් ඇති බවටයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ. එම සුද්දානැමති සැකකරු පිළිබඳව තවදුරටත් දුරකථන විශ්ලේෂණ සිදු කිරීමේදී ඔහු මාතර කොට්ටාෂ අපරාධ විමර්ශන ආංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු හා සම්බන්ධ වී ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම සැරයන්වරයා නඳුන් චිත්තක වික්‍රම නොහොත් හරක් කටා යන අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශගතව සිට මෙම පැනයාම මෙහෙයවනු ලැබූ ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා සමග වට්සප් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී ඇති බවටද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව නඳුන් චින්තක නොහොත් හරක් කටා යන සැකකරුට අත්අඩංගුවෙන් මිදී පලායාමේ සිද්ධියට ආධාර අනුබල දීම සහ තොරතුරු වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඊයේ දින සැකකාර පොලිස් සැරයන් වරයා විදිගම පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැරයන්වරයා දික්කුඹුර අහංගම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාශය මගින් ඉදිරි විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.